ආ්ඩුවදැන් ඇවිල්ලා වුරුදු දෙකටආසන්න වෙනවා ආපු දවසේ ඉඳලා වෙසක් සැමරිල්ලක් නෑ පොහෝදින වතාවත් කිරිල්ලක් නෑ මේ ආදි සියලු ආගමික කටයුතුලින් ජන සමාජයේ ඈත් කරන්නට මේ නොසැල කිලිමත්ව කටයුතු කිරීම ආණඩුව කටයකුතු කිරීම නිසා අද ජන සමාජය ඇදගෙන මැටිලා තියෙනවා. මේ වෙනකොට පොවි වසංගත තත්ත්වය ඉතාමත්ම දරුණු ආකාරයට අපේ ජනසමාජය බිලිගනිමින් පවතිනෝ. මේ මොහොතේදී අපි පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ මේ ඇතිවී තිබෙන තත්වය මේ තුන්වෙනි කොරෝනා රැල්ල ආකස්මික ඇතිවෙච්චකක් නෙවෙයි ආණ්ඩුවේ තිබෙච්ච වැරදි කළමනා කරණය සහ වැරදි තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාපිළිවෙලත් එක්ක තමයි අද දවසකට මරණ විසිපහත් තිහත් අතර සංඛියාවක් නිලවශයෙන් වාර්තාාවන තත්ත්යට මේ කොවි වසග තත්ත්වය පත්වෙලා තිබෙන්නේ. අපි දැක්කා පහුගිය සිංහල හින්දු අලු තවුරුදු සමය ආණ්ඩුව කොයි ආකාරයෙන්ද ජනතාවට, සමරන්නට අවස්ථාව ලබාදීල තිබ්බේ. පැහැදිලිවම අප්‍රේල් අතවෙනිදා ශ්‍රී ජයවර්්‍යපපුරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය එකකය මගින්. බ්‍රිතාන්‍ය වෛරස්කාණ්ඩය හොවිඩල්ට දාල බ්‍රිතාණ්‍ය වෛරස්කාන්ඩය මේ රට තුළට ඇතුල්ලවෙලා තියෙනවා කියන කාරණාව නිලවශයෙන් ආණ්ඩුවට දැනුවත් කරලා තිබ්බා. එය ඉසේ තිබියදී. ඒ තියන බයානක්කම ආණ්ඩුව කොමි මර්ධන කමිටුව ඉතාමත්ම හොඳින් දැනගන තිබියදී සියලු තොරතුරු නිලවශයෙන් ජයබර්ධපු ශිවිද්‍යාල මගින් ආණ්ඩුව දැනුවත් කරළ තියෙද්දිත් ආණ්ඩුව මකක්ද්ද කළේ කිසිදු සංචරණ සීමාවකින් තොරව අවුරුදු සමරන්නට මිනිස්සුන්ට අවස්ථාවලබාදුන්. ඒ විතරක් නෙවෙයි රුපියල් පන්දහකුත් දුන්නා. ඇතිතරං කාලා නතලා අවුරුදු සමරන්නටය කියලා. දැම්මොකක්දවනේ. දැන් ජනතාවට චෝදනා එල්ල කරලා කිසිම වැඩකට ඇතිකාරණාවක් නෙවෙේ. රතක්තිබ රාණ්ඩුවක්තිබෙන්නේ නීතියක් අනුව රට පාලනය කරග යන්න. හැබැයි මාධ්‍යනාලිකාමගින් මිනිස්සුම උසිගන්නල අවස්සල සංචරණ සීමාවන් ඉවත් කරලා කොවිට අදාළව ඇතිකරගන තිබිච්ච කිසිදු නීතුර ඉගලවාසියක් තැකීමට ලක් කරන්නේ ඇතිතරමට ජනතාව උසිගන්වල කඩසාපෝල්ල ඇති තරම් මිනිස්සුන්ට නිසාසේ හැසිරෙන්ඩට අවස්ථාව ලබාදලා මේ මෙනකොට ොකද ඇති වෙලා තිබෙන තත්වයි. ඉතාමත්ම භයානක තත්ත්වයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තිබෙන්. එනිසා අපි කියනවා? ආ්ඩුව තමන්ගේ දේශපාල්ල බැරිකම් වහගන්නටත් දේශපාලල වොමනාවන් නිටුකරගැනීම සඳහත් සැලසුන්සාගතව තුන්වෙන කොරෝනාරැල්ලක් මේ රතෑ තුළේ ව්‍යාප්තවීමට ඉඩහැරපු බව අපි චෝදනාත්මකව ආණ්ඩුවට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එ නිසා මේ රෝගීතත්වයට පත්වෙන හැම ආසාධිතයකුටම එවගේම ඒ හරහා සිදුවන මරණයට මේරටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වගකේතු බව අපි දැඩි ලෙස අවධාරණය කරලා කියාසිනයට කැමති. දැම් මේමෙනකොට ආණ්ඩුවේ තිබිච් අදූරදර්ශි අමනෝකඥ මේ වැඩ පිලොත් එක මොකද ඇතිවෙලා තිබෙන තත්වය. දැයි එළබෙන රාමසාන් උත්සවය අඩුමගානයේ මුස්ලිම් සහෝදර ජනතාවට පල්ලියකට කි හිල්ලා යාඥා කරන්නට වැැරි තත් ව ඇතිර තිරවා. ඒ වගේම තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සාතිසය බෞතරයක් බෞද්ධ ජනතාවක් වෙසන මේ රටේ අපට වෙසක් උස්සවය සමරීමටවත් අද අවකාශයක් අවස්ථාවක් ලැබිලනෑ ලැබෙන්න්නත් නැ. එනිසා මේ ආණ්ඩුව දැන් ඇවිල්ලා වුරුදු දෙකටාසන්න වෙනවා ආපු දවසේ ඉඳලා ක් සැමරිල්ලක්නෑ පොහෝදින පතාවත් කිරල්ලක් නෑ මේආදි සියලු ආගමික කටයුතුල්ලිින් ජන සමාජයේ ඈත් කරන්නට මේ නොසැලකිලිමත්ව කටයුතු කිරීම ආණ්ඩුව කටයකුතු කිරීම නිසා අද ජන සමාජය ඇදගෙන මැටිල තියෙනවා. එනිසා දිනෙන් දින ආසාධිතව සංඛ්‍යියාව ඉහල යනවා දිනෙන් දින මරණ සංක්‍යාව වැඩිවිමින් පවතිනව ආණ්ඩුවමකොද කරන්න ආණ්ඩුව පිළියමක් හැටියට ඉලක්ක ඇතිකරගෙන ට්‍රන්ඩ එකක් විදියට ඇදංහදන්ට පටන් අරන්තියනවා. අපි ආණ්ඩුවට කියනවා මේරටේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ. ඇඳක්කුට මැරෙනක්‍රමයක් ආණ්ඩුව හල දෙනක නෙවෙයි. පැදුරක්කුට ඉඳලහරි ජීවත්තෙන ක්‍රමයක් තමයි මේරටේ ජනතාවට ඕන වෙලා තියෙන්නේ කියන එක ආණ්ඩුව තේරුම් ගන්ඩ ඕනි. ආ්ඩුව හිතාංගඉන්නවාද රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇඳක්කුඩ මැරෙන්ඩ විතරයි කියලා. ඇඳක්කුඩ මැරෙන්න්න නෙවෙයි පැදුරක්කුඩ හරි තමන් ජීවත් එන්නට අවශ්‍යය කියන කාරණාව තමයි ජනතාවට ඕන වෙලා තිබෙන්. එනිසා අද මෙවන් විපත්තිදායක අත්තිශ්‍යය භයානක තත්ත්වයක් කොවිD වසංගතයත් එක්ක මේ ජනසමාජය තුළ රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙද්දි ආ්ඩුවමකද කරන්නේ. ඉතාමත් මත්ව නෝමතිික විදිහට. හිතුවක්කාරී විදිහට ආණ්ඩුව කටයුතු කරනවා ජනතාවගේ පැත්තෙෙන් ආණ්ඩුව අබමල් රේනුවක තරම්මත් අන්සු මාත්‍රයකවත් වාසිදායක තීන්දු තීරණ ආණ්ඩුව ගන්න බවක් පේනතෙක්මානයකවත් අපිට දකින්නට ඇත්තෙනහැ. අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මේ රටවහන් නැතුව ඇද්‍ර ීතිය පනව නැතුව ආර්ථිකය කඩා වැටයි කියලා ආණඩුවයින් බලාපොරොත් වෙන්නේ සක්තිමත්තු ආර්ථිකයක් මිනි මළමිනි කදං උඩ ගොඩනගන්නටද. අප ආ්ඩුවෙන් ආනවා. මෙහෙමගියොත් ආර්ථිකය වැටයි කිය රටවහ නැතුව හිටියොත් ආර්ථිකය වැටෙන්ඩ දෙයක් නෑ වැටලතින ආර්ථිකය බිමට වැටලති තවත් වැටෙන්ඩ දෙයක් නෑ නමුත් ආර්ථිකය වැටනවයි කියලා ආර්ථීකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව මේ තීන්දුව ගතයුතු වෙලාවට නොගෙන කටහිතු කිරීම. නිසා ආණ්ඩුවට සිද්ධ වෙන්නේ මළමිනී කඩං කඳු ගොඩ ගහලා ඒක උඩ ආර්ථිකය ශක්තිමත් කරන්නට. ඒක උඩ ශක්තිමත් කරන මළමිනිීඩං උඩ මළමිනී කඳුඩ ශක්තිමත් කරන ආර්ථිකයක් තමයි ශක්තිමත් ආර්ථිකයක් තයි ආණ්ඩුව හිත නං ශක්තිමත්ව ොනගන්න පුළුවන් කියලා ආ්ඩුවඩට ගොඩනගන්නට වෙන්. එනිසා ආ්ඩුව දැනගන්නට ඕනේ අංක එකවයුත්තේ ආර්ථිකය නෙවෙයි. අංක එකවයුත්තේ ජීවනවේදම නෙවේ. අංක එකවියයුත්තේ මේ රතේ මිනිස්සුන්ගේ ජීවත්තීමේ අයිතිය තහවුරු කිරි. ජීවනවවිදයමොහෝ ආර්ථ ශක්තිමත්භාවයෝ ඕනෑම දෙයක්. සිද්ධ කරන්නට ඉස්සල්ලම් මරතේ ජීවත්වෙන ජනතාවක්කිඉන්න ටෝනිි. නීරෝගිමත් ජනතාවක්කිඉන්න ටෝනිි. තමන් විතරක් පාලකෝ හිතරවනං තමන්ටයි තමන්ගේ දරුවන්ටයි තමන්ගේ වටේ ඉන්න ගජමිතුරුවන්ටයි, යාාල්මිතතාාදිින්ටයි විතරක් වයක්ක්ෂීන්ෙ ගාගන අපිශක්තිමත් ඒනං අනිත්තුන්ට මොනවාවඋනත් කමන්නෑ. උන්ට මැරෙන්ට ඇදක් හදලදීලා. අපේ දරු පරම්පරාවල් එෙක්ක රටේ ජීවත් නො චීනරත් කොටසදී කියලා. ආණ්ඩුව හිතනමනං ඒ ආණ්ඩුව වැටිච්ච මුලාවක් කිය ලපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කෑමති. මේ සියලු අලකලංචි අස්සේ මිනිස්තුු දවසින් දවස මරණ සංඛ්‍යාව ඉහලයනකොට ආණ්ඩුවම කොද කරන්න. ආණ්ඩුව යන්කක බවට පත්තුලා තියෙන්නේ මිනිස්සු ජීවත් කිරීම නෙවෙයි. කෝහමාරි රටවහන්න ඇැතුව තියලා ඉදිරිදීන කීපය ඇතුළේ. කොයි තරං මළමිනී කන්ඩුගෙහුුණත්. ගොඩගැහවුණත් රටවහන් නැතුව කොහොමහාරි පාල්ලිමේතුව දවස් දෙකට කැඳවගන. ඒක ඇතුළේ පෝට් සිට පණත සම්මත කරගන තමන්ටෝන විදිහත. අනීතික රාජ්‍යයක් මේ රට ඇතුළේ චීන ප්‍රාන්තයක් කොලනයක් ගොඩනැගීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන නීතු කෙතුම්පත් සම්පාදනය කරගැනීමේ වුවමනාම වෙනුවෙන් තමයි මෙවැනි ්‍යවසනයක්විපක්ග. රටට සමාජයට පත්තලා තියෙද්දිීත් ආණ්ඩුව ගතයේතු තීන්දුව ගන්නඇැතුව මේ ඇල්මරිමින් කටේතු ක්‍රමින් සිටින්.